මෙම වීඩියෝව අරිගමකේ නැරඹීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල අත් කරගත හැකි. ඔබ ජංගම දුරකථනයෙන් මේ නරඹන්නේ නම් ස්ක්‍රීන් රොටේෂන් යොදා තිරය අනෙක් පසට හරවා ගන්න. ඩේවිඩ් පේන්ටර් විශිෂ්ට චිත්‍ර ශිල්පියෙකු ලෙස ප්‍රසිද්ධියටපත් ඩේවිඩ් පේන්ටර් වර්ෂ 1900 දී උතුරු ඉන්දියාවේ එල්මෝරා හීදී ඉංග්‍රීසි ජාතික මිෂනාරි පියෙකුට හා සිංහල මවකට දාව උපත ලැබීය. ඔහු එංගලන්තයේ රෝයල් ඇකඩමියේ චිත්‍ර කලාව පිළිබඳ අධ්‍යාපනය ලබා ඇත. යුරෝපීය ශාස්ත්‍රාලීය චිත්‍ර කලාවේ ස්වභාවික චිත්‍රකලා ආභාෂයේ සහිතව ඔහුටම ආවේනික චිත්‍ර ශෛලියක් නිර්මාණය කරගෙන ඇත. ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු වන ඔහු ලංකා කලා සංගමයට අයත් අද්‍යතන යුගයේ චිත්‍ර ශිල්පියෙකු වේ. ඩේවිඩ් පේන්ටගේ නිර්මාණය සඳහා වස්තු විෂය වූ තේමා පහකින් දැක්වේ. ප්‍රතිරූප, භූමි දර්ශන, මානව රූප සම්පින්දන, ත්‍රිත්ව දෙව් මැදුරේ බිතු සිතුවම්. මහනුවර ත්‍රිත්ව දෙව් මැදුර. ත්‍රිත්ව දෙව් මැදුරේ ඇතුළත දර්ශනයක්. ඩේවිඩ් පේන්ට මහතා විසින් මහනුවර ත්‍රිත්ව දෙව් මැදුරේ සිතුවම් කොට ඇති ගෝලයන්ගේ පාදවීම නැමැති සිතුවම. ත්‍රිත්ව දෙව් මැදුරේ යහපත් ආගන්තුක සාත්තුකරු සිතුවම. ත්‍රිත්ව දෙව් මැදුරේ එන ගැසීම නැමැති සිතුවම. ත්‍රිත්ව දෙව් මැදුරේ ජෙරුසලමට ඇතුළු වීම නැමැති සිතුවම. ඩේවිඩ් පේන්ට චිත්‍ර ශිල්පියාගේ නිර්මාණ ශෛලිය හා චිත්‍ර මූලිකාංග සංරචන කිරීමේ ලක්ෂණ. ජීව ගුණය හා කායික සුන්දරත්වය මනවින් පිළිබිඹුවන ලෙස මානව රූප චිත්‍රණය කිරීම. චිත්‍රයේ ගැඹුර හා පර්යාලෝක ලක්ෂණ නිරූපණය. මිනිස් ඉරියව් ලාලිත්‍යෙන් හා හැඟීම් ප්‍රකාශනයෙන් යුතුවීම. ත්‍රිමාණ ලක්ෂණ සහිතව දීප්තිමත් වර්ණමාලාවක් භාවිතා කිරීම. ක්‍රිස්තියානි තේමා නිරූපණය කිරීමේදී යුරෝපීය සංස්කෘතික හා භූතලය වෙනුවට ශ්‍රී ලාංකීය සමාජ පසුබිමක චිත්‍රණය කර තිබීම. ජයග්‍රහයි ලෙස ජෙරුසලමට ඇතුළු වීම. ජාතික කලා භවනයේ නිත්‍ය ප්‍රදර්ශනීයට තබා ඇති මෙම සිතුවම කැන්වසය මත තෙල් සායම් මාධ්‍යයෙන් කරන ලද නිර්මාණයකි. චිත්‍රයේ දක්වන මානව රූප ඉරියව් කායික සුන්දරත්වයේ දක්වන ලාලිත්‍යයෙන් යුතුව චිත්‍රණය කර ඇති අතර ඒවා හැඟීම් ප්‍රකාශනයෙන් යුතුව නිරූපණය කෙරේ. තලය මත රූප සංරචනය කිරීමේදී පෙරබිම, මැදබිම හා පසුබිම මත රූප පිහිටුවමින් චිත්‍රයේ ගැඹුර හා පර්යාලෝක ලක්ෂණ නිරූපණය කර ඇත. ත්‍රිමාණ ලක්ෂණ සහිතව වඩාත් රෝස පැහැයට හුරු දීප්තිමත් වර්ණමාලාවක් භාවිතා කර ඇත. චිත්‍රයේ පසුබිම සඳහා දක්වා ඇත්තේ ජෙරුසලම කාන්තාරයේ වෙනුවට ශ්‍රී ලාංකීය වියලි කලාපීය කඳු සහිත බුහු පරිසරයකි. යහපත් සමාරිත අනුවරයා. මෙම සිතුවම මහනුවර ත්‍රිත්ව දෙව් මැදුරේ දැකිය හැකි සිතුවමකි. මින් නිරූපණය වන්නේ ජේසුස් වහන්සේ දේශනා කරන ලද උපමා කතාවක අවස්ථාවකි. එනම් යහපත් සමාරිතානුවරයා පහර දීමකට ලක් වී තුවාල ලැබූ පුද්ගලයෙකු හට පිහිටවන ආකාරයයි. ජේසුස් වහන්සේගේ කතා පුවත සහිත මහනුවර ත්‍රිත්ව දෙව් මැදුරේ බිතු සිතුවම්වල සුවිශේෂත්වය වන්නේ යුරෝපීය සංස්කෘතික හා භූතලයේ වෙනුවට ශ්‍රී ලාංකීය සමාජ පසුබිම නිරූපණය කර තිබීමයි. ශ්‍රී ලාංකීය මිනිස් රූප ඇඳුම් පැළඳුම් හා පරිසර ස්වභාවය මෙම චිත්‍රයේ කැපී පෙනෙන ලක්ෂණයෝය. යුරෝපීය ශාස්ත්‍රාලීය චිත්‍රකලාවේ සංරචන සිද්ධාන්ත ලක්ෂණවන ගැඹුර නිරූපණය කරන පර්යාලෝක ලක්ෂණ හා ත්‍රිමාණ ලක්ෂණ භාවිතය මෙම නිර්මාණවල දැකිය හැකිය. තවත් මෙවැනි වීඩියෝ නැරඹීමට ඇතුළු මා චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.